ඔබ අලුත් එක්කන්නේ සජීවී සංවාදාත්මක දේශපාලන මණ්ඩපය රතු විරත් සමගින්. අපි හැමදාමත් වගේම මෙරටේ පවතින දේශපාලන උණුසුම පිළිබඳව ජනතාව විමසන කතාබහ පිළිබඳව කතාබහ කරන්නට මේ වේදිකාව අදත් සූදානම් කළ තිබෙනවා. මේ මායිම මේ රතු විරේ මායිම වදින්නේ හැමදාමත් ජනතාවගේ පැත්තේ ඉඳගෙනයි අපි ඒ වෙනුවෙන් කතාබහ කරන්න අපි මේ කාලය වෙන් කරගනිද්දී අද අපේ මේ කතාබහ ආරම්භයේදීම අපේ මන්ත්‍රීතුමා තොරතුරු ගණනාවක් චෝදනා ගණනාවක් විශේෂයෙන්ම පැහැදිලි කිරීම තුළ එකතු කරා. ඇමතිතුමනි, ඇත්තටම ජනතාව ඔබතුමන්ලට කියලම නැද්ද අපිට ජීවත් වෙන්න අමාරුයි කියලා? ඇත්ත, ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. අද මිනිසුන්ට කියන්න පුළුවන්කම තියෙනවා. එදා මිනිසුන්ට කියන්න බෑ වෙඩි තියලා මරනවා. එහෙම යුගයක් තමයි අපි අවසන් කළා. අද කතා කරන්න කියන්න විරුද්ධ වෙන්න උද්ඝෝෂණය කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඒකින්ද ජනතාව අද කියනවා ප්‍රශ්න තියෙනවා කියන උද්ඝෝෂණය කරන විරුද්ධ වෙනවා. ඒ සඳහා අවස්ථාව දීලා තියෙනවා. ඒ අනුව ආණ්ඩුව හැඩ ගැහෙනවා. ඒ අනුව අපේ හැඩේ වෙනස් කරගන්නවා. අපි වෙනස් වෙනවා. ඒ වාතාවරණය නිර්මාණය කරලා දුන්නා. ඒ වගේ මෙතුමා කිව්වා මේ රාජ්‍ය දේපොළ ගැන කතා. ඒ කාලේ රාජ්‍ය දේපොළ විකුණුවා, සින්නක් කර විකුණුවා. මම වගකීමෙන් කියන මේ අවුරුදු 4 මාර්තු 4 තුල එක ඉඩමක් සින්නක් කර විකුණලා තියෙනවා. අර ශංග්‍රිලා හෝටලේ ඉඩම සම්පූර්ණ සින්නක් කර විකුණුවා. හමුදා මූලස්ථානයේ සින්නක් කර විකුණුවා. ඒතකොට ෆෝර්ට් සිටි එකේ අක්කර සින්නක් කර විකුණුවා. අපි ඒවා පුළුවන් තේ ඒවා නිදහස් කරගත්තාම ශංග්‍රිලා හෝටලේ ඒවා අපිට නිදහස් කරගන්න බැරුව ගියා. මම කියන්නේ මේ වගේ යුගයේ මේ ඒක මම කිය මිනිසුන්ට කතා කරන්න දෙන්නේ නැති යුගයක් නිර්මාණය කරලා, ඒකාධිපති යුගයක් නිර්මාණය කරලා අද මිනිස්සු කතා කරනවා. අද මිනිස්සු දේශපාලනේ වැරදි දකිනවා. අද මිනිස්සු රජයේ වැරදි දකිනවා. ඒ රජයේ වැරදිව කතා කරනවා. අපිට එක ප්‍රජාතන්ත්‍රවාදීයකට එක්කවෙච්ච මිනිස්සු අපිට කියනවා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ශීඝ්‍රතාවයේ මේක දැක්කේ නැහැ කියලා. හැබැයි මේ මිනිස්සු කවදාවත් මහින්ද රාජපක්ෂ පාලනයට එකඟ වෙන්නේ නැහැ. ඒකට කැමති වෙන්නේත් නැහැ. මොකද අද අපිට බැන බැන හරි අපි දක්කගෙන යන්න පුළුවන්කම තියෙනවා. බැන බැන හරි අපි හදන්න පුළුවන් වෙලත් නැහැ. එදා බණින්න ගියන සුදු වෑන් එකෙන් උස්සගෙන ගිහිල්ලා කොහෙද මිනිහ හොයාගන්න බැරුව යන කාලයක් තිබ්බේ. ඒ හින්දා මම කියනවා අපි 100%ක් හොඳයි කියන තැන රජයක 100%ක් හොඳයි කියන රජයක් ලෝකේ කොහෙවත් නැහැ. හැබැයි අපි හිතමු 100%ක් හොඳයි කියන තැනක් තියෙනවා කියලා. ඒ 100% හොඳයි කියන තැනට අපි 100ට අපි හිතනවා 75%කට කිට්ටු වෙලා තියෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 140%කටත් කිට්ටු වෙලා තිබ්බේ නැහැ හොඳයි කියන දැනට. නමුත් අපේ අඩුපාඩු තියෙනවා. අපිට යන්න තියෙන 75 ඉඳන් තව 125. නමුත් මහින්දගේ පාලනය ගැන අපිට මිනිස්සු විවේචනය කරලා කවුරුවත් කියන්නේ නැහැ මහින්දගේ පාලනය හොඳයි යන්නේ එදාදීච පාලනය තිබ්බනම් කියන්නේ නැහැ. ඒ කවුද කැමති ප්‍රජාතන්ත්‍රවාදී නැති රටකට? ඒකද මම කියනවා අපේ මන්ත්‍රීතුමත් අපේ ආණ්ඩුවේ ඇමතිකම් දරපු අය ඒ කාලේ අවුරුදු 3 මාරක් අතරක් මහින්ද මෛත්‍රීපාල මහත්තයාත් රවට්ටගෙන ඉඳලා පස්සේ පැනපු කට්ටිය. මම කියන්නේ නෑ නෑ අපි අවුරුදු 2ක් හිටියේ. ඔව් අවුරුදු 2ක් ඒක තමයි. දැන් කාලෙන් භාගයක්ම මැටි ඇමතිකම් දරාගෙන හිටපු කට්ටිය මෛත්‍රීපාල මහත්තයා වහින්සක මිනිස්සයවත් රවට්ටගෙන අද එතුමාට බඩිනවා ඇවිදilla එතුමාගේ නායකත්වය ගැන කතා කරනවා. ඒකද මම කියනවා. ඒ විතරක් නෙමෙයි මහින්ද මහත්තයා කොහොමද මේ බලය ගැන කතා කරනවා? බලේ මොනවා කරලා හරි බලේ ගන්නලු අපි හදන්නේ. දෙයියනේ මැරෙනකල් බලේ ඉන්න විවස්ථාව විනාශ කරපු ජනාධිපතිවරයා. මැරෙනකල් ජනාධි බහුගේ දවසල් පාර්ලිමේන්තුවල දින 100 කතාවේදී අපි කතා කරන මේ විවස්ථාව වෙනස සංශෝධනය කරද්දී සමහර හිටපු ඇමතිවරු ජාතියෙන් සමාව ඉල්ලුවා. අපි මේකට අත ඉස්සුවා තමයි. මේක වැරදි කියලා අපි දන්නවා. අපිට වෙන කරන්න දෙයක් තිබෙන්නේ නැහැ එදා කියලා කතා කළා. ඒ හින්දා මම කියනවා අද හොඳට ඇස්සරලා බලන්න වෙන කිසි දවසක නැති විදියට අපේ ආණ්ඩුව විවේචනය කරනවා, අපි විවේචනය කරනවා, අපේ පක්ෂ විවේචනය කරනවා, අපේ අගමැතිතුමා විවේචනය කරනවා, අපේ ජනාධිපතිවරයා විවේචනය කරනවා. මේ ඔක්කොම විවේචනය කරනවා. නමුත් එදා මෙහෙම විවේචනයක් තිබ්බේ නැහැ. නම කියන්න තහනම්. නම් පාර්ලිමේන්තුවේදී නම කිව්වොත් එම් වහම හැන්සාඩ් එකෙන් අයින් කරන්න කියනවා. නම කියන්න තහනම්. මහින්ද රාජපක්ෂ කියන්න බෑ. එකපාරක් අනුර දිසානායක මන්ත්‍රීවරයා කිව්වේ මහින්ද රාජපක්ෂ කියන තහනම් කිව්වම පිරිත් නූල් පොදියක් බැඳගෙන ඉන්න මැජික් බෝලයක් මිරිකන සුර ගණනාවක් කරේ ඉල්ලාගෙන ඉන්න අද්භූත පුද්ගලයා කියලා තමයි. ඇයි මහින්ද රාජපක්ෂ කියන්නත් තහනම්? එහෙම තිබිච්ච යුගයක් තමයි අපි නැති කරලා ප්‍රජාතන්ත්‍රවාදී දක්වා ජනතාවගේ විවිධ විවේචන මැද්දේ පාර හරි පාරේ අරගෙන රජයක් නිර්මාණය කරේ. හොඳයි, මේ කියපු රජය නිර්මාණය වන්නේ 2015 වර්ෂයේදී. අපි අද රතුවිර සංවාදාත්මක දේශපාලන මණ්ඩපයේ කතාබහට ලක් වෙන්නේ පවතින දේශපාලන වාතාවරණය ගමන් කරන්නේ කොතනටද යන්නයි. ඒ නිසා වෙන්න අපි මෙවැනිවෙන් ආරාධනා කරේ මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපිරෝ මහතාටත්, එවැගේම ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාටත්. අපි මතක් කළ විදිහටම මන්ත්‍රීතුමනි, මෙතැන් සිට අපේ දෙවන වටේ කතාබහ ආරම්භ වෙනවා. මේ මායිම, මේ රතුවිරේ මායිම හැමදාමත් වදින්නේ ජනතාව වෙනුවෙන්. මම මතක් කළ විදිහට. හැබැයි එක්පසක ජනතා නියෝජිතින් විදිහට ඔබ සෑම කෙනෙකුටම අපි අවස්ථාව උදා කරලා දෙනවා. මේ අද කතාබහ යන තැන අපිට කතා නොකරම බැරි තැනක් තමයි 2015 කියන අවුරුද්ද. 2015 අවුරුද්දේදී මොන දේ වුණත්
ඇති වුණා අලුත් රජයක්. ගමන් මගේ වෙනසක් ඇති වුණා මේ රටේ දේශපාලනේ. ඒ වෙනසත් එක්ක ඇතිවෙච්ච රජය තුල පසුකාලීනව ඇතිවන ජාතික ආණ්ඩුව තුල ඔබ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන බොහෝ පිරිසක් හිටියා ජනාධිපතිතුමාගේ ආද ආශිර්වාදයත් සමගින්. හැබැයි 2018 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා ඔබතුමන්ලා පවතින ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙනවා. එතෙන් සිට තමයි මේ දේශපාලන ආයේ වෙනත් තැනකට පටන් ගන්න. ඇයි එහෙම කළේ? මෙහෙමයි, ඉස්සෙල්ලාම දැන් උත්තර දෙන්න ඕන. මෙතුමා කියන් හිටියා මේ රාජ්‍ය සේවකයෝ ගස් බැන්දාය, නවදින් නින්දන් පිල්ලෙට විවාහ යෝජනා ගෙනාපු අය අපේ ආණ්ඩුවේ හිටියා කියලා. අපේ ආණ්ඩුවේ ඒ වගේ කට්ටිය හිටපු හින්දා අපේ ආණ්ඩුව පැරදුනා. ඒවා හේතු වුණා. හැබැයි අපි පක්ෂයක් හැටියට ඉතිහාසයේ පළවෙනි වතාවට ඒ වගේ කණ්ඩායමට නාම යෝජනාවක් දුන්නේ නැහැ. අපි රටට පෙන්නුවා වැරද්ද පිළි අරගෙන හැදෙන්න සූදානම් කියන එක. ඒ වගේම මේ මෙතුමා දැන් කිව්වා රජ රජ මේ රාජ්‍ය නිලධාරීන්ට රතු පස්සල කිව්වා. ඒ එම වැඩේ කෙල වුණාට පස්සේ නොමිනේෂන් දෙන්නේ නැති එක නෙමෙයි ප්‍රශ්නේ. එදා වැඩේ කරද්දි දැන් වැඩ කරන්නේ නායකයාගේ කොන්ද පණ තිබ්බේ නැද්ද? ඒ මිනිහා එක නවත්තන්න අද කරන්න එපා. කෙල වුණාට පස්සේ අද රවි කරුණානායක මහත්තයා එදා තිබ්බනේ නවත්තන්න. ඔය රටේ දූෂණය කළා, කැබිනට් එකෙන් අස් කළා. හරි කියන්නේ වැරදි ටික කරුණා කළා මං කතා කරනකොට මට අවස්ථාව දෙන්න. ප්‍රශ්නයක් නෙමෙයි රේස් පැද්ද කොහෙද ඔවා කියන හැමදාම කියනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ කියවනවානේ අරක කරා මේක කරා විශේෂ අධිකරණ පිහිටෙව්වා. මොකද්ද වුනේ? විශේෂ අධිකරණ පිහිටවල හිතුවා අධිකරණය දේශපාලන පලි ගැනීම සඳහා උපයෝගී කරගන්න. දැන් දාපු නඩුවට මොකද වුනේ? ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ මහත්තයා නඩුවක් දැම්මා. අධිකරණය ස්වාධීනයි මේ රටේ. ඒ නඩුවෙන් නිදහස් වුණා. ඊයේ ගාමිණී සෙදරසෙනරත් මහත්තයාට නඩුවක් දැම්මා. මොකද වුනේ? නඩුවෙන් නිදහස්. ඉතින් මේ මිනිස්සුන්ට චෝදනා කරන්න පුළුවන්, ඇඟිල්ල දික් කරන්න පුළුවන්, අරක කරා මේක කරා කියලා. හැබැයි උසාවිය නඩු අහලා නිදහස් කරනවා. අනිත් ඔය කියන කෑ ගහණේවට නඩු දාන්න තිබුණානේ. ඇයි දාන්නේ නැතුව? නඩු දාන්නේ නැතුව, නඩු අහලා ඉවර කරන්නේ නැතුව බොරුවට කෑ ගහන මිනිස්සුන්ගේ පෙන්නගෙන අග්‍රවිශ්වකාරතුමිය අස් කරා කියලා කිව්වා. අද වෙනකොට ඔප්පු වෙලා තිනවා අපේ ආණ්ඩුව කාලේ නෙමෙයි. ඒ අග්‍රවිනිශ්චකාරතුමියගේ මනුෂ්‍යයා වැරදිකාරය වුණ අධිකරණේ. එතකොට මේ ඒ අග්‍රවිනිශ්චකාරය ඉවත් කරේ අපි බලෙන් ඇදලා එළියට දැම්මද? නෑ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පාර්ලිමේන්තුවෙන් තමයි ඉවත් කරන්න පුළුවන්. ඒ ක්‍රමවේදයට අනුව තමයි ඉවත් කරේ. ඒ ඉවත් කරපු එක සාධාරණයි කියන එක කාලෙකට පස්සේ එතුමියගේ ස්වාමි පුරුෂයා උසාවිය ඉදිරියේ වැරදිකාරයෙක් වෙලා ඔප්පු වුණා. හැබැයි මොහන් පීරිස් මහත්තයා ඉවත් කරේ කොහොමද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව අග්‍රවිශ්වකාරයෙක් ඉවත් කරන ක්‍රමයක් තියෙනවා. නඩු ඇව්වද? චෝදනා පත්‍ර දුන්නද? පාර්ලිමේන්තුවේ සම්මත කරාද? නෑ. ආවා උසාවියට පුටුවෙන් එළියෙන් තිබ්බා. හිටපු එක්කෙනා ගෙනල්ලා පුටුවේ තිබ්බා. එච්චරයි. ඉතින් මේකයි කතා කරලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ආපු දවස ඉඳලා. ඒ වගේම මෙතුමා මේ තවදුරටත් කිව්වා අර වාඩු කරා මේ වාඩු කරා මේ දුන්නා. ඒක තමයි රජයක් වුණාම මේ හිතන විදියට අඩු කරන්න හිතන විදියට දෙන්න එන රජයක් ඕනේ නැහෙනි. කලමනාකරණයක් නැතුව, දැක්මක් නැතුව, වැඩපිළිවෙලක් නැතුව බලයට ඇවිල්ලා හිතන දේවල් කරා. එහි ප්‍රතිඵල අද භුක්ති විඳිනවා. අද ප්‍රතිඵල භුක්ති විඳිනවා. අද මොකද්ද වෙලා තියෙන්නේ? මෙතුමා අද ආර්ථිකය කඩා වැටෙන ප්‍රධාන හේතු මොනවාද? උහුල ගන්න බැරි දේවල් ආර්ථිකයේ දැක්මක් නැතුව කරපු එක. සුදුවැන් ගන්න සුදුවැන් වලින් උස්සපු කෙනෙක් හොයාගන්න නැහැ. එදා ඔබතුමා දැන් සඳහන් කරා ඇමතිතුමා කිව් සමහරක් දේවල් මේ රටේ රජයක් විදියට ගත්ත තීරණ හරියි කියලා. මෙතුමන් සඳහන් කරපු සමහරක් කාරණාවල තිබ්බ මිලාඩු කිරීම, ඔව් පෙට්‍රල් වගේ කාරණා. හැබැයි මේ අඩු කිරීම කරනකොට ඔබතුමා
වගකීම දාන මේ රජය කොටස් කරුවේ. මම ආණ්ඩුව හිටියේ නැහැ. නෑ මේ ආරම්භයේදී 2015 මේක වෙන්නේ. මේවා කරේ දින 100 අපි දින 100 හිටියේ නැහැ. හරි දින 100න් පස්සේ මේ රජය හිටියා. ඔබතුමා සඳහන් කරනවා ප්‍රජාතන්ත්‍රවාදයේ යම් දුරකට හරි ගිහිලා දැන් අධිකරණය ස්වාධීන වෙලා තිනවා. ඒක ඔබතුමා නෙමෙයි රජය කොටස. නෑ නෑ දැන් නෙමෙයි එදා අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් වුණේ නැහැ. අධිකරණයේ ස්වාධීන නමුත් ඔබතුමා මීට බොහෝතකට පෙර සඳහන් කළා ගෙවිච්ච අවුරුදු කීපයේ අධිකරණයේ ස්වාධීනත්වය ගෙවිච්චා දෙවිච්ච අවුරුදු කීපයේ අධිකරණයේ ස්වාධීන නිසා තමයි මේ දේශපාලන වුමනාවන්ට අධිකරණය භාවිතා කරන්න නොහැකි වුණේ නඩු දාන්න පුළුවන් හැබැයි නඩුව ප්‍රතිඵල එනකොට ඇත්ත එළි වෙලා තියෙනවා ඒක අද නෙමෙයි එදත් තිබුණා මේ ලංකාවේ අධිකරණය පිළිබඳ තියෙන විශ්වාසය නොකඩවා දිගටම තිබිච්ච දෙයක් ආරක්ෂා කරපු අධිකරණයක් තියෙන්නේ ඒ අධිකරණයේ අග්‍රවිශ්වකාරතුමිය අනවශ්‍ය ආකාරයට හැසිරීම තුල හොඳම උදාහරණය එදා විවේචනයට ලක් වුණා එහෙනම් අපේ ආණ්ඩුව නැති කාලෙකනේ එතුමියගේ මහත්තයා ස්වාමි පුරුෂයා වැඩිකාරය වුණේ ඉතින් එතකොට මේකේ සත්‍යයක් හේතුවක් තියෙනවා කියන එක තේරෙන්නේ නැද්ද ඒකින්ද අධිකරණය ගැන විශ්වාසය තියෙනවා අපි කියන්නේ හොඳ දේවල් හැටියට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරලා තියෙනවා නම් ඒක අපි ගරු කරන්න ඕනේ ඉදිරියටවත් ආරක්ෂා වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබතුමන් සඳහන් කරන්නේ රජයේ හොඳ දෙයක් වුණා නම් ඔබතුමන්ලත් යම් කාලයකදී හරි මේ රජයට දායකත්වය ලබා දුන්නා. ඒ දේවල් අනුමත කරනවා කියන. නෑ නෑ. අපි හිටියත් නැතත් ඕන ආණ්ඩුවක් හොඳ දෙයක් කරනවා නම් අපි ඒකට එකඟයි. අපි කියන්නේ දැන් මෙතනනේ ප්‍රශ්නේ මේ ආණ්ඩුව බලයට එනකොට එදා ආණ්ඩුව බලයට ආවේ කොහොමද? එක්සත් ජාතික පක්ෂයට කවුරු හරි ඕන වුණා රනිල් වික්‍රමසිංහට මහත්තයාට අදක් තියෙන්නේ ඒක. එතුමාට දිනන්න බැරි වුණාම කවුරු හරි ඕන වුණා. මෛත්‍රීපාල සිසේන අපේ මාලේකම් තුමා අරගෙන දිනුවා. හැබැයි දිනුවට පස්සේ රට ඉදිරියට ගෙනියන්න වැඩ පුළුවලක් තිබුණේ නැහැ. ඇයි සකස් කළා නැහැනේ. මොකද්ද කරන්න කියලා? ඉතින් ඒ හින්දා දැන් අපි මෙතන ඇවිල්ලා මේ වෙච්ච දේවල් ගස් බැන්ද් එක්කෙනා කොහෙද මේ ගිනි තියපු එක්කෙනා කොහෙද මේවා හැමදාම කතා කර කර ඒ පැත්තට බැන බැන මේ පැත්තට බැන බැන ඉන්න එක නෙමෙයි මේ බලන් ඉන්න බුද්ධිමත් ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි පාර්ලිමේන්තු නියෝජිතව හැටියට විශේෂයෙන්ම මෙතුමත් අර උගත් කෙනෙක්නේ එක්සත් ජාතික පක්ෂේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ලබන දැන් කාලේ ඉවරයිනේ මේ ආණ්ඩුවේ. දැන් මොනවා දුන්නත් අර ගම් පෙරලිය කරත් බිම් පෙරලිය කරත් මොන පෙරලිය කරත් සමෘද්ධි දුන්නත් නිකං කන්න දුන්නත් බත්තක දුන්නත් ගෙවල් දුන්නත් ඉඩම් දුන්නත් ඔප්පු දුන්නත් මිනිස්සු තීන්දු කළා ඉවරයි. හැබැයි ඉදිරි ආණ්ඩුව ගෙනියන්නේ කොහොමද? මේ ආණ්ඩුවට ඉදිරි එන ආණ්ඩුවට තියෙන වැඩපිළිවෙල මොකද්ද ප්‍රතිපත්ති? ඒ අංශ සඳහා ඉදිරි අවුරුදු පහ තුළ ගොඩනගන සැලැස්ම මොකද්ද? දීර්ඝකාලීන සැලැස්ම මොකද්ද? ආණ්ඩු මාරුව වෙච්ච ගමන් බලේ ආපු ගමන් මේ ප්‍රශ්නවලට මූණ දෙලා තියෙන ජනතාව මේ ප්‍රශ්නවලින් මුදවගන්නේ කෙටි කාලිනව කඩිනමින් කරන්නේ කොහොම මොකද්ද කරන්නේ මොකද්ද කරන්නේ කොහොමද කරන්නේ කවුද ඒවා කරන්න පුළුවන්ද ප්‍රායෝගික දේවල්ද සුරංගනා කතාද එහෙම නැත්නම් අර එදා වගේ ආව ගමන් පෙට්‍රල් අඩු කරනවා ආව ගමන් පඩි සමෘද්ධි වැඩි කරනවා ආව ගමන් පඩි වැඩි කරනවා ඊට පස්සේ මේක කරන්න පුළුවන් දෙයක්ද ජනතාව බුද්ධිමත් විශේෂයෙන්ම මේ රටේ අලුත් ඡන්දදායකයන් තරුණ ඡන්දදායකයෝ ලක්ෂ 15,000ක් එනවා. මේ අය මේ සාම්ප්‍රදායික දේශපාලන කතාවලට කැමති නැහැ. මෙතනින්දගෙන මං අපේ නායකයන්ගේ රෙදි හොදනවා. මෙතුමා එතුමගේ නායකයන්ගේ රෙදි හොදනවා. මම එතුමගේ පක්ෂයට මඩ ගහනවා. එතුමා මගේ පක්ෂයට මඩ ගහනවා. මේක නෙමෙයි දේශපාලනය වෙන්න ඕනේ. මේ කාල සීමාවේ ජනතාව අපිට ඉස්සරහට ඇවිල්ලා ජනතාව අපෙන් අහන්න ඕන. දේශපාලඥයන් අහන්න ඕන. දේශපාලන පක්ෂ වලින් අහන්න ඕන. මොකද්ද තමුන්නාන්සලාගේ වැඩපිළිවෙල? මේ කියන සුරංගනා කතාව එලි දක්වන්නේ කොහොමද? මොකද්ද තියෙන වැඩපිළිවෙල? කවුද මේකට සම්බන්ධ වෙන්නේ? කවුද ඔබතුමාගේ ටීම් එක? මෙන්න මේවා පිළිබඳ ජනතා අවධානය යොමු විය යුතු යුගය ඇවිල්ලා තියෙනවා. නැත්තම් මටත් දැන් කියන්න පුළුවන් මෙතන දේවල් දැනටමත් මේ මොහොතේ මම එක දෙයක් කියන්න. අපි ආයෝජන ගැන කතා කරනවා. දැන් මෙතන කියනවා අපේ කාලේ ශ්‍රැංගිලා එක හැදුනා. අපේ කාලේ හදපු මේ හොටල් තාම මේගොල්ල විවෘත කරනවා. අපේ කාලේ ගෙනාවු පටන් ගත්ත දේවල් විවෘත කරනවා. එක ආයෝජනයක් ඇවිල්ලා තියෙනවා. එන්නේ. ඇයි? ආපු ඒවා ටික කොහොමද? ගමට ආයෝජනයක් ආවේ, හම්බන්තොට වරායට ආයෝජනයක් ආවේ නැද්ද?
එතන කියන්න බලන්න ඒක ආයෝජන කියන එක තේරුම ගන්න දන්නේ නැහැ. අම්බන්තොට වරායට ආපු ආයෝජනේ දැන් එනකොට මොකද්ද කිව්වේ? අපිත් ප්‍රශ්න කරාම හම්බන්තොට වරාය සම්බන්ධව අපි කිව්වා මේ වරාය 151ක්වත් ආණ්ඩුවට තියාගෙන රජයට තියාගෙන රටට තියාගෙන ඉතුරු ටික දෙන්න. අපිට රජයට සල්ලි නැත්තම් රජයට සල්ලි නැත්තම් අපි කිව්වා ලාංකිකයන්ට මේ කොටස් ගන්න ඉඩ දෙන්න. ලාංකිකයා පිටරට ජීවත් වෙන ලාංකිකයන්ට කොටස් ගන්න ඉඩ දෙන්න. අපේ කර්ම වෙළඳ ව්‍යාපාරිකයෝ ඇවිල්ලා කිව්වා රුපියල් ලක්ෂක දෙක කොටසක් ගන්න කිව්වනම් රට බේරගන්න. රටේ මේ තියෙන වස්තුව බේරගන්න. අපේ ලාංකිකයෝ ණයක් කරගෙන හරි ආයෝජනය කරන මොකද කවදා හරි දවසක විශාල ලාභයක් ලබන්න පුළුවන් ව්‍යාපාරයක්. ඒකට ඉද නොදී මොකද කිව්වේ? නෑ මේ වැඩේ නොකරොත් ඩොලර එක 160ට යයි කිව්වා. අද ඩොලර එක කීයද? අද ඩොලර එක 190ට ළඟයි. ඉතින් මේ தත්ත්වේ දැක්කේ නෑ. මේ ආර්ථික දැක්මක් තිබුණේ නැතුව හිතන හිතින විදියට කටයුතු කළා තමයි මෙතෙන්ට ආවේ. එහිඳ තමයි අපි කියන්නේ කරුණා කළා වැඩපිළිවෙලක් ඇතුව කතා කරන්න. ප්‍රායෝගික වෙන්න. රටේ බිම්මට්ටමේ මිනිස්සු හිතන දේ තේරුම් ගන්න. ලෝකයේ හිතන දේ තේරුම් ගන්න. කවුරු හරි පිටරටකින් අපිට එනකොට අපි ගැන අවධානය යොමු කරනකොට ඒ අය ඒ අවධානය යොමු කරන්නේ මොන බලාපොරොත්තුවක් එක්කද? මොන යටි අරමුණක් එක්කද? මොන යටි බලාපොරොත්තුවක් එක්කද කියලා කියන එක තේරුම් ගන්න. අපේ රට, අපේ කම, අපේ අභිමානය, අපේ ස්වායිදිත්වය ප්‍රධානයි මූලිකයි කියන එක තේරුම් ගත්ත රජයක් මේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් ඔබතුමා කාරණා ගණනාවක් සඳහන් කරා. අපේ අලුත් පරම්පරාව මේ පරණ දේවල් වලට රැවටෙන්නේ නැහැ කියලා සඳහන් කරා. හැබැයි ඒක සුරංගනා කතාවක් වන්නට පුළුවන් ඔබතුමන් කියු විදිහට නැත්නම් කිසිඳු පළක් නැති කතාවක් වන්න පුළුවන්. කොහොම වුණත් මේ රටට යෝජනාවලියක් පෙන්නවා. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ දෙන්න නායකත්වය ගත්තා. ඔබතුමන්ලත් යම් කිසි දවසකට හරි එකතු වුණා. ඇයි මේ ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන ඔබතුමා ඔය දකින සුබ සිහින ටික මේ ජනතාවෙන් ඉටු කරගන්න බැරි වුණා? නෑ අපි ආණ්ඩුව ඇතුලේ දැන් මම කියන්න. මම පෙට්‍රෝලියම් ඇමතිවරයා හැටියට මම දැක්කා අපේ දැන් විහිළුවක් තිබුණා ගිය සතියේ අපේ රිෆයිනරි එකට අපේ සපුගස්කන්ධේ රිෆයිනරි එකට අවුරුදු 50ක් වුණා කියලා විශාල උත්සවයක් තියෙනවා. මං අනේ ලැජ්ජ වෙන්න ඕන වැඩන්නේ. අවුරුදු 50ක් පරණ වෙනකොට රිෆයිනරි එක ලෝකේ. ඒක මේ මොකද්ද මියුසියම් එකක් හැටියට තියාගන්නව ඇරෙන්න වැඩක් නැහැ. අවුරුදු 50ක් පරණකොට තාක්ෂණය පරණ වෙනකොට අපේ മന്ത്രിතුමා එමත්තුමා ඉංජිනේරුවේ. ඒක වැඩක් නැහැ. ලෝකයේ අවුරුදු 5න් 5ට අවුරුද්දෙන් දෙකෙන් දෙකට තාක්ෂණය දියුණු වෙනවා. මම යෝජනා කරා සැලසුම් හැදුවා මේ තියෙන රිෆයිනරි එක අද කාලෙට ගැලපෙන ආකාරයට සංවර්ධනය කරන්න කෙසේද? මේකට ආර්ථික විශේෂඥයෝ, පෙට්‍රෝලියම් විශේෂඥයෝ කමිටුවක් දාලා ඒ කමිටුව ඒකමතිකව තීන්දුව කරා. ඊට පස්සේ අගමැතිතුමා එතුමාගේ අර ආර්ථික කමිටුවෙන් ප්‍රධාන කමිටුවක් පත් කරා. වර්තමාන මහා බැංකුවේ අධිපතිතුමා අර වේරගොඩ කියන මහත්තයා, ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශක සරත් මහත්තයා, ආචාර්යවරේ, මුදල් අමාත්‍ය ශ්‍රී ලේකම්තුමා, අපේ අමාත්‍ය ශ්‍රී ලේකම්තුමිය මේ ඔක්කොම එකතු වෙච්ච කමිටුවක් හැදුවා. මේ කමිටුවත් මේ යෝජනා බලලා එකම අනුමත කරා. හැබැයි මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න හදනකොට මැදට පැනලා ඒක නැවැත්තුවා. ඒ අපි නිකන් මේ විහිළුවට කියපු දෙයක් නෙමෙයි. මේ රටට ගෙනාපු චූටි ප්‍රශ්න බොරතේ පොඩේ ඉන්න මම පැහැදිලි කරන්න ආයිසල්. මම මේ රටට ගෙනාපු රට ප්‍රායෝගිකව ගෙනාපු ඇක්චුවල් මේ ගෙනන ප්‍රමාණ ඒවා දාලා තමයි මේ හැදුවේ. අවුරුදු 6ක් උපරිම කාලයක් ඇතුළත ඒ ආයෝජනය මේ කවුරු හරි ආයෝජකෙක් ඇවිල්ලා ඒ ආයෝජනය කරා නම් ඒ ආයෝජනය නැවත ගෙවන්න පුළුවන් ලාභෙ. ඊට පස්සේ ඒ කාලය තුලත් මේ රටේ තියෙන වැඩිම ලාභ ලබන ආයතනය බවට මේ රිෆයිනරි එක පත් වෙනවා. ඉතින් එහෙම තර්කානුකූලව ආර්ථික සහ පෙට්‍රෝලියම් විශේෂඥයන් විසින් කරපු යෝජනාව කුණු කූඩේට දැම්මා. ප්‍රයිවට් රිෆයිනරි එකක් මේ රටට ගෙනත් එන්න ඕනකම තියෙන නිසා. අද ඒක නැවතිලා තියෙනවා. කරන්න දුන්නේ නැහැ. ඊට පස්සේ මම වගකීමෙන් කියන්නේ පයිප් අද තෙල් ගොඩ බාන්න. දවස් 7ක් තෙල් ගොඩ බානවා. දවස් 7ක් තෙල් ගොඩ බානවා. දවස් 2කින් තෙල් ගොඩ බාන්න අවශ්‍ය කරන ක්‍රොස් කන්ට්‍රි පයිප් ලයින් එක. මේක දැම්මනම් අපි දැන් අද තෙල් දවස් අද තෙල් ගෙන මේ ගන්නකොට දවස් 7ක් යනකොට වෙලාව නැහැ. ඉතින් ලාභයට තිබුණට ගන්න බෑ. මොකද ගොඩ බාන්න බෑ.
නැව ඇවිල්ලා එළිය නවත්තන් ඉන්නෝ විශාල මුදලක් ඩොලර් මිලියන ගානක් අපි ගෙවනවා ඩෙමරේජ් ඇටියට. ඉතින් මේවා නවත්තන්න පයිප්ලයින් එක හදන්න දැම්ම. ඔබතුමා විශේෂවාර අමාත්‍යවරයා විදියට කටයුතු කරද්දී වසර 5කට අතර යම් කාලයක් හිටියා. ඔය කාලේ පොඩ්ඩක්වත් ඔය දේ කරගන්න බැරි වුණා. මේ මේකේ අපි ටෙන්ඩර් එක අවෝඩ් කරන මට්ටමට ගෙනාවා. එතනින් එහා එක කරේ නෑ. අදටත් ටෙන්ඩර් එක අවෝඩ් කළා නෑ. වැඩි ඕනේ ආයෝජනයක් ආවා ලීසි තෙල් කර්මාන්ත ශාලාව. ඩොලර් මිලියන 18යි. මේ ඒක හදලා නෑ ඉතින් මට දැන් මේක කියන්න ඉන්නද ඉස්සෙල්ලා මම මට එකතු වෙන්න හදන්නේ නෑ ඩොලර් බිලියන 18යි ඒක විවෘත කරන්න ම හදලා ඉවරුණා මේ අවුරුද්දේ නෙමෙයි ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ හැබැයි මේ ගිය මාසේ වෙනකන් ප්‍රශ්නයක් ගන්න විවෘත කරගන්න බැරි වුණා විවෘත කරගන්න බැරි වුණා ඒ වගේ රජයක් සදි මේකේ ප්‍රශ්නේ ෆෝල් හයිඩ්‍රන්ට් එක කටුඩායි අපතුමාගේ අවසන් වෙනවා හදා ගන්න බැරි වුණා ඉතින් මම මේ කියන්නේ කරන්න හදව මේ සජිත් එකෙන් එක එකෙන් එක ගත්තොතින් ඊට පස්සේ දැන් දැනට තියෙන අනිත් පයිප්ලයින් ටිකේ මේ එක ටැංකින් ටැංක් ටැංක් දැන් තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපිට ටැංක්ස් නැහැ මම ගිහිල්ලා තිරුකුණාමලේ ටැංකි සංකීර්ණය සංවර්ධනය කරන්න යෝජනාව දැම්මා අපේ ඉංජිනේරුවෝ ඒ අය බාරගත්තා පිටින් සල්ලි ඕනේ නැහැ තාක්ෂණය තියෙනවා මුදල් තියෙනවා මේක සංවර්ධනය කරන්න කියලා මම කැබිනට් පත්‍රිකාව දැම්මා කැබිනට් එක අනුමත කරා කැබිනට් එක අනුමත කළා සංවර්ධනය කරන්න සූදානම් වෙනකොට අගමැතිතුමා නැවත කැබිනට් පත්‍රිකාවක් දාලා ඒක නවත්තලා ඒක ඉන්දියාවට දෙන්න ඕනේ කිව්වා ඉතින් මේ වගේ අපි කිලිනොච් මේ කංකසන්තුරේ කංකසන්තුරේ දැන් අපි මේ බිමින් ගෙනියන්නේ කංකසන්තුරේ සංකීර්ණයක් ඉදි කරන්න සැලසුම් හදලා සියල්ල ක්‍රියාත්මක කරන්න මේ කටයුතු කළා තිබ්බේ ඒක නැවත්තුවා හම්බන්තොට අද අපේ ලංකාවට එන්නේ ගොඩ බාන්න පුළුවන් මේ 40,000 ටැංකර්ස් විතරයි. හැබැයි ලෝකේ තියෙන්නේ 100,000 ටැංකර්ස්. අනාගතයේ තියෙන්නේ ඒ වගේම. ඒකට අපි හම්බන්තොට වරාය ඉල්ලලා තෙල් ගො මේ මේ මොකද ටැංකි සංකීර්ණය ඉල්ලලා කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඒක කරන්න දුන්නේ. ඉතින් මේ වගේ හොඳයි. මේ ආණ්ඩුවේ තියෙන අපේ අගමැතිතුමාගේ බලපෑම නිසා මේ සියල්ල කරන්න තව දේවල් තියෙනවා කියන්නේ. එහෙමයි. තව කියන්නේ. අපිට කතා බහ කරලා මේ මායිම වුණා නම් එහෙම මේ රතු විර වැදෙන මායිම අද මේ මායිමට ඔබටත් ඔබතුමාටත් මේ දෙපළටම අවස්ථාව තිබෙනවා. හැබැයි මේ මායිමෙන් එපිට සිට නරඹන්නේ මේක දකින්නේ ජනතාව. ඉතින් මේකට ඔබතුමාට අවස්ථාවක් මේ උත්තර දීලා අපි ඔබට පටන් ගමු. මේ උත්තර දෙන්නේ මේ මන්ත්‍රීතුමා කියනවා ඊයේ පෙරේදා අවුරුදු 50ක් වුණා රිෆයිනරියකට තාම තියෙන්නේ යල් පැන ගිය කාලේ කියලා. මන්ත්‍රීතුමාට මම කිව්වේ ඒකයි ඔබතුමා මැරිලා උපන්නා දෝ පහුගිය කාලේ. දෙයියනේ අවුරුදු 2යි අපි අවුරුදු 50යි 48 49 50 අවුරුදු දෙකම අපි කලේ ඔබතුමා තිබියේ හැම ඊට ඉස්සෙල්ලා. ඊට පස්සේ අවුරුදු 25ක් ඔබතුමා කියලා මේ මහලු වයසට එනකල් නටබුන පාලනය කළේ කවුද? මන්ත්‍රීතුමා මේක මේ රිෆයිනරියක මේ ආණ්ඩුවද මේ අපි හතරා ඉවර කරලා දුන්නේ නැති එක. මම කියන්නේ මේ ඉඩ දුන්නේ නැත්තම් ඉතින් අර ඔයගොල්ලෝ පාලනය කරපු අවුරුදු 25 ඔක හදන්න තිබ්බනේ. දැන් අග අවුරුදු 25. හරි මේ ආණ්ඩුවේ ඔබතුමාට ඉඩ දුන්නේ නැහැ කියමුකෝ අවුරුදු දෙකක් ඉඳලා. එතකොට 45යි. දැන් 46ක් තියෙනවා. 46න් අග 46 ඉඳන් 45 44 43 42 44 35 විතර යනකල් 25ට එහාට යනකල් ඔබතුමාල්නේ පාලනය කළේ. ඔක නටබුන් වෙන්ඩරිය කවුද මේ අපි අවිලා අවුරුදු දෙකෙන් ඔබතුමාල කරපු නටබුන් හදන්න කියලාද කියන්නේ? ආ දෙකෙන් හදන්න තිබුණා. ඒක තමයි. හදුවේ නැති එක. ඔබතුමාල නටබුන් කරලා අපි නටබුන් කරාද නැද්ද කියන්නේ? අපි පරිදුනේ ඒක හැදුවා හැදුවා. අපි පරිදුනේ ඒක අම්ම තමයි ඒක කුණුකොට. ඊට පස්සේ බලය අරගෙන කරේ නෑ. දැන් ඔබතුමාට මම බාධා කරගෙන නැවතු කරු මන්ත්‍රීතුමා. හරි කියන්න ඔබතුමාට බාධා කරන එක නැවතු අන්තිමට ඔබතුමාගේ විරෝධයේ හින්දා. හරි මම කළා මටත් මම ඔබතුමාට ගරු කරලා මේක නැවතුවේ. හරි ඔබතුමාගේ ඔබතුමත් ඒකට ගරු කරන්න මන්ත්‍රීතුමා ගෙනාපු ඒ කාරණය පිළිබඳව පැහැදිලි කිරීම අපට පැහැදිලි. අපි දැන් ඔබතුමන්ගේ වටේ ආරම්භ කරන්නේ මේ කතා බහ පිළිබඳව ඔබතුමන්ගේ ප්‍රශ්නයට පිළිසෙන්නම් මෙන්න මේ විදිහට මට කියන්න ඇමතිතුමනි. අපි මන්ත්‍රීතුමාගෙන් පටන් ගත්තේත් කාරණේ මේ විදිහට. මේ 2015 අලුත් දේශපාලන වටපිටාවක් හදන්නට එක්සත් ජාතික පෙරමුණ මූලික වෙනවා. ප්‍රධානත්වය ගන්නවා. පෙරමග කියනවා. මේ වෙනුවෙන් එකතු වෙන බොහෝ පාර්ශවයන් කරනවා. හැබැයි මේ එකතු වෙන හැම පාර්ශවයක්ම එකතු වෙන්නේ මේ රටේ තියෙන දූෂණය නැති කරන්න, ඒ වගේම මේ රටට යහපත් සමාජයක් ගොඩනගන්න, මේ වගේ කාරණා ගොඩක් ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න. ඔබතුමන්ගේ මේ වටේ කතා බහ පටන් ගන්න ඔබතුමන් විශ්වාස කරනවාද මේ පාර්ශවයන් සියල්ලම මේ වන විට
එක්සත් ජාතික පක්ෂයත් සමඟ. එමත් නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණත් සමඟ තාමත් ඉන්නවා කියලා. අපි 2015 ජනවාරි 8 වෙනිදා පටන් ගත්තේ දූෂණයෙන් තොර රටක් යහපත් සමාජයක් නිර්මාණය කිරීම තමයි මිනිසුන්ගේ ඉල්ලීම උනේ. මිනිස්සු කිව්වේ නැහැ සමෘද්ධිය අඩු වැඩි කරන්න, රස්සාවල් දෙන්න, බඩමිල අඩු කරන්න කියලා අපෙන් ඉල්ලුවේ නැහැ. මේ ඒකාධිපති පාලනයට තිත තියන්න කියන එක තමයි අපෙන් ඉල්ලුවේ. එතකොට අපි ඇත්තටම ඒ සඳහා අවශ්‍ය නීති හදුවා. දැන් මෙතුමා කියනෝනේ අධිකරණයේ අද ස්වාධීන වෙලා තියෙනවා. දැන් මෙතුමා කියනවා අහගෙන හිටිය මට මහ පුදුම hina වෙන කතා කියන්නේ. ඒ කියන්නේ මහපඩ hina වෙන්නේ. ඔව් ඒ තමයි. අර අග්‍රමිෂ්ඨකාරය නෝනගේ ශ්‍රියානි බණ්ඩාරනායක මහත්තයා වැරදිකාරයෙක්. ඉතින් නෝනට දඬුවම් දීපු එක වැරදි නැද්ද කියලා අහනවා. නෑ නෑ මහත්තයා වැරදි කරා කියලා. නෝනම නෑ නෑ මේ රසාවෙන් පාකල සිද්ධියක් තියෙනවා අග්‍රමිෂ්ඨකාරක වෙන්නේ. මේක කොහක් ඇකිල්ලේ තියෙන්නේ. මේක ඇකිල්ල නෑ ඔබතුමා කියන්නේ. දැන් ඔබතුමාගේ නෝන වැරදි කළා කියලා ඔබතුමාට දඬුවම් දෙනවද? නෑ නෑ සජිත් මෙන්න මේ ඔබතුමා ඒ වගේ දඬුවම් තමයි දුන්නේ. නෝන මහත්තයා වැරදි කළාට නෝනට දඬුවම් දෙනවද? මට අවස්ථාවක් දෙනවද? නෑ නෑ ඔබතුමා දන්නේ එතුමියට දෙවිද චෝදනා. එතුමියට දෙවිද චෝදනා වල මහත්තයා හිටියා. මට නෙමෙයි මහත්තයා හිටියා. ඒක තමයි ශ්‍රී ලංකන් කෝටි ප්‍රකෝටි පාඩු තියෙන ව්‍යාපාරනේ මත්වල ගුවන්තොටුපළ හැදුවයි කියලා කෝටි ප්‍රකෝටි ගණන් නයන්නේ ගුවන් යානාවතිය ඒක තියෙන ආදායමෙන් අඩු ගානේ බිල්ඩින් එක තින්ත ගා ගන්නවා සල්ලි නැහැ. එතකොට ආර්ථිකයේ කඩාවැටලා තමයි තිබ්බේ. හැබැයි මේක වහගෙන හිටියේ ආර්ථික ඩොලර එක බලහත්කාරයෙන් පාලනය කරගෙන හිටියේ. අපි ඩොලර එක පාවෙන්න ඉඩ දුන්නා. ඒ කියන්නේ ස්වාධීන විදිහට ඒකට නිසි තැන ලැබෙන්න ඉඩ දුන්නා. ඉතින් මං කියන්නේ ආර්ථිකයේ කඩාවැටලා තිබ්බා. එදා තිබ්බා. නමුත් වර්තමාන වෙනකොට අපි ආර්ථිකයේ මේ ණයකවල දැන් පාස්ක ප්‍රහාරය ආවා රටේ ආර්ථික කඩාගෙන නටනවා. එතකොට මන්තුවා මම කියන කල් දෙයියනේ ඉතින් ඔයා ඉවසන්නේ නැහනේ. දැන් මම ඉවසගන්නේ බොහොම ලස්සනට හිටියා වැදගත් විදිහට. දැන් ඔබතුමාට ඉවසන්න බෑ කියනකොට සජිත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නෑ බයි මම කතා කරලා ඉවර කරලා. මේ අවස්ථාවේදී අපි අරගෙන මගේ ඉවර කරන කල් ඉතින් මම තමයි ගොඩනගනකොට ඒක ඉවර කරන කල් ඉන්න එපා. මම ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්න. පෙන් මාර් භූමිතෙල් ගහපු ගැරන්ඩිය වගේ දඟලන්න එපා මම මොන හරි කියනකොට. ඔබතුමා තමයි භූමිතෙල්. මම ඉවසගෙන හිටියා. භූමිතෙල් වෙන මොන හරි වෙයිද ගැරන්ඩිය එක්ක. ඔබතුමාට රිදෙනවා ඉන්න බෑ. පුරුදු නෑ. බෑ පුරුදු නෑ වියදෙන වලට. මට තේරෙන්නේ නෑ. ඔබතුමා නිකන් ආපු සුදු වෑන් සංස්කෘතිය දිහා විවේචන වලට පුරුදු නැහැ. විවේචන වලට පුරුදු නැහැ. පත්‍ර වාර්තාකරුවෝ මෙරුවේයි. විශේෂයෙන්ම විවේචනයකට නෝට පුරුදු නැහැ. පුරුදු නැහැ. ඇයි තුමා නිකන් අගමැතිතුමා වගේ. උද්ඝෝෂණය කරන අය වැඩි තිබ්බයි. උද්ඝෝෂණය කරන අය වැඩි තිබ්බයි. අගමැතිතුමා වගේ. අඩු කරන්න ගියාම වැඩි තිබ්බයි. වතුර දිල්ලුවා වැඩි තිබ්බයි. විවේචනයේ පුරුදු නැහැ. විවේචනයේ පුරුදු නැහැ. කරුණා කරලා විවේචනය ඉවසලා තමුන්ගේ අඩුපාඩු තියෙනව හදාගෙන ඉහතමානී වෙන්න. මම කියන්නේ ඒකයි මම ඉල්ලන්නේ. එතකොට අපිට ආර්ථිකය කඩාවැටිච්ච ප්‍රශ්න තිබ්බ තමයි. හැබැයි අපි ඒක බොහොම ක්‍රමානුකූලව දැන් පාස්ක ප්‍රහාරයෙන් පස්සේ අපේ ආර්ථිකය සෑහෙන දුර කඩාවැටුණා. ඊට පස්සේ කුමන්ත්‍රණයේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අගමැති වීමේ කුමන්ත්‍රණයේ තුල දින 52 කාලය තුබ අපේ ආර්ථිකය කඩාගෙන. නමුත් අපි ඒක ණය වාරිකයක්වත් නොගව හිටියේ නැහැ. අපි සියලු ණය ගෙවාගෙන රටේ ආර්ථිකය හදාගෙන යම් ගමන් මාර්ගයක් ඇයි ආදායම් මාර්ගය නිර්මාණය කරගෙන ඊපස්සේ වර්තමාන වෙනකොට සෑම ගමකටම අද වෙනකොට හැම ගමටම රුපියල් ලක්ෂ 3000 ගානේ දීලා තියෙනවා ආර්ථික හදන්න. මගේ ආසනේ විතරක් ගෙවල් 1500 කට වහලේ හදන්න රුපියල් ලක්ෂ ගානේ දීලා තියෙනවා දුප්පත් මිනිස්සුන්ට. පන්සල් පල්ලි වලට අපි සල්ලි දීලා තියෙනවා. ඒවට වැඩි දියුණු කරන්න. ඊ අතරතුරේ සමෘද්ධිය වැඩි කරලා තියෙනවා. සමෘද්ධි වැඩිපුර සමෘද්ධියට දීලා තියෙනවා. මේ රටේ ආර්ථික ශක්තිය නිර්මාණය කරන්න අවශ්‍ය බලවේග දීලා පාසල් හදලා තියෙනවා. ළඟම පාසල් හොඳම පාසල් පාසල් 600ක් හදලා තියෙනවා. ඉතින් මං කියන්නේ විවිධ දේවල් මාර්ග හදලා තියෙනවා. අමතුමනේ දැන් මං කියන්නේ මේ ආර්ථිකය අපි ක්‍රමානුකූලව මේ කඩාවැටිච්ච ආර්ථිකය හරියට අරගෙනවා. අපේ ආර්ථිකේ කඩෙන්ඩ අපි ඉඩ දීලා නැහැ. නමුත් මේ භූමිතෙල් මිල අඩු කළා, රාජ්‍ය සේවකයන් පඩිය වැඩි කළා. අපිට hina වෙන්නේ ඒවනේ. ඒ හින්දා ආර්ථිකයට කළා, ඒව හින්දා ආර්ථිකය කඩලා නැහැ. ඒකේ ඒවා අඩු කළේ අපි නාස්තිය දූෂණය නැති කරලා තමයි රාජ්‍ය සේවකයන්ගේ පඩිය වැඩි කළේ. රාජ්‍ය සේවකයන් දන්නේ නැත්නම් පඩිය වැඩි කරාද කියලා සමහර රට බලපුවාම 2020 දැන් ජනවාරි මාසේ බලනකොට 2015 පඩියයි 2015 පඩියයි 2019 ජනවාරි දැන් තියෙන පඩිය අතර බලන මූලික ප්‍රති කොච්චර වෙනසක් වෙලා තියෙනවද මේ රටේ ඉන්න රාජ්‍ය සේවකයන් පඩිපතරම් බලන්න. නමුත් අපි කෑ ගහ වැඩ කළේ නැහැ. අපි ආර්ථිකයේ කඩාවැටුනේ සජිත් මෙන්න මේ වගේ වැඩ කරලා. මේ අපි එක පැත්තකින් අප සමෘද්ධිය දෙනකොට මේගොල්ල මොනවද කළේ? මේ වගේ ලිද්ද ගහ ජනතා සල්ලි වලින් සමෘද්ධි අහිංසක දුප්පත් මිනිස්සු සල්ලි වලින් දේශපාලනය කරා. ඒ කාලේ කොහමද කට් අවුට් මේ වගේ කාලයක් එනකොට පොල් ගස් වගේ කට් අවුට් පාර දිගේ. අද මේ සංස්කෘතිය අපි නැති කරා. දැන් නෑ මට මෙන්න මේ කාරණේ පැහැදිලිද? දැන් ඔබතුමා සදාහන් කරනවා මේ රජය ජනතාව වෙනුවෙන් ලබා දුන්නු ප්‍රතිලාභ. එවැගේම මේ ගෙන ගිය මහා සංවර්ධන වැඩපිළිවෙල මේ ගෙවිච්ච අවුරුදු පහ තුළ. මම ඔබතුමාගෙන් මේ වටේ ආරම්භයේදී මැහුවේ මේ
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එහෙමත් නැත්නම් නැවතිච්ච සංවර්ධනය වෙනුවෙන් සොරකමට දූෂණයට එරෙහිව ඔබතුමන්ලා සමග එකතු වෙච්ච ජනතාව ඔබතුමන් මේ දැන් සඳහන් කරපු මහා සංවර්ධන ව්‍යාපෘති කරනාවක් එක්ක තාමත් අර කණ්ඩායම ඔබතුමන්ලගේ ඉන්නවා කියලා විශ්වාස කරනවා. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා කියන දේ පිළිගන්නවා. රටේ ඉන්නවා කියලා කියන ඔබතුමා විශ්වාස කරනවා. නෑ නෑ මම මේ පැහැදිලි කරනවා. එතකොට මේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් අපිත් එක්ක එකතු වුණා මේ දූෂකයන්ට දඬුවම් දෙන්න ඕනේ කියලා. මේ හොරු අල්ලන්න ඕනේ. හොරුන්ට දඬුවම් දෙන්න ඕනි කියලා එකතු වුණා ඒ දෙය. නමුත් මේ රටේ අපි රජය අරගෙන බැලුවාම මේ රටේ ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් කිසිම රජයක් මේ නීත්‍යානුකූලව දඬුවම් දීමේ පද්ධතිය සකසලා තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ වර්තමාන අපි ආණ්ඩුව ගන්නකොට නඩුවක් කවුරේ පෙරදුනොත් දැම්මොත් අධිකරණ නඩුවක් පැවරුවොත් නඩුවට විනිශ්චය එන කාලය සාමාන්‍ය අගේ අවුරුදු 17මාරයි. අවුරුදු 17මාරයි සාමාන්‍යයෙන් ඒක නඩුවක් පැවරුවාම උත්තරෙන් අවුරුදු 17මාර කරන සාමාන්‍යයෙන් සමහර ඒවා 5න් වෙනවා සමහර ඒවා 40න් වෙනවා 50න් වෙනවා සාමාන්‍යයෙන් 17මාරයි. එතකොට අපිත් එක්ක හිටියේ මේ හොරුන්ට දඬුවම් දෙන්න ඕනි කියන මාතෘකාව තුල. එතකොට නීතියේ තාම මේ නීතිය තිබ්බේ මකුළු දැලක් වගේ. ඒ කියන්නේ මේක සල්ලි තියෙන උන්ට බලේ තියෙන උන්ට බේරෙන්න පුළුවන් නීතියක් මේ රටේ තියෙන. උසාවියක් අධිකරණ පද්ධතියක් තිබ්බේ. එතකොට ඒකට දුප්පත් අහිංසක මිනිස්සු තමයි මේකට කොටු වෙන්නේ. දැන් ওই මරණීය දඬුවම් පිළිබඳ විවාදේ යන්නෙත් ඒකනේ. ඒ කියන්නේ මේ රටේ නීතිය මිලයි. මේ රටේ නීතිය හරි ගණන්. ඒතර දුප්පත් අහිංසක මිනිහෙකුට නීතියේ පිළිහරණක් නැහැ මේ රටේ. එහෙනම් මරණීය දඬුවම් ක්‍රියාත්මක වෙනවත් එක මරණීය දඬුවම් අවශ්‍යයි. අපි පිළිගන්නවා. හැබැයි නීතියේ සාධාරණත්වය නීතියේ මිල කියන දේ සල්ලි අධික වීදම් කළ නීතිය තමයි සාධාරණ ඉෂ්ට කරගන්න කියන ක්‍රමවේදය අපි නවත්තන්න ඕනේ. එතකොට තමයි මේක හරියන්නේ. ඒක නිසා එතකොට අපි පළවෙනියට අපිට සිද්ධ වුණා මේ අධිකරණ පද්ධතිය නිර්මාණය කරන්න. දැන් අපි ඒකයි එදිනෙදා නඩුහන අධිකරණයක් අධිකරණ තුනක් අපි දුන්නා. ඒකට මේ අය නඩු දැම්මා. දිනේෂ් ගුණවර්ධන මහත්තයා ප්‍රමුඛ කණ්ඩායම මේ එදිනෙදා නඩුහන අධිකරණය එපයි කියලා කිව්වා. නමුත් වාර්ක විතර්ක මැද්දේ මාස ගානක් නඩු අහලා ඒක අධිකරණය දුන්නා. එදිනෙදා නඩු අහන අධිකරණය ක්‍රියාත්මක කරන්න කියලා. දැන් ඒක ක්‍රියාත්මක වෙනවා. ඒක දවස් ගානේ නඩු අහලා තීන්දුව දෙනවා. ඉතින් මේ තැනට අපිට ගේන්න යම් කාලයක් ගියා. නමුත් එතකොට අපිත් එක්ක අර අපේ අපිත් එක්ක දැන් එක එක දැන් දේශපාලනය කරන එක කතාවක්. එතකොට දැන් අර මොකද්ද ස්වේච්ඡා සංවිධානවල බලාපොරොත්තු රට දූෂණය තොර කරන එක කළා අපි. මොකද ස්වාධීන කොමිෂන් සභාවද මෙතුමා වුණත් කියනවා අධිකරණයේ ස්වාධීනයි. අපිට දේශපාලන පරිගණීමක් ගන්න බෑ අධිකරණයේ හරහා. ඒ තරමට ඒක ස්වාධීන වෙලා තියෙනවා. ඉතින් අපි ඒකට අවස්ථාව ඒක කළා. ඒක අධිකරණයේ ස්වාධීන කළා. ඒක නේද ජාත්‍යන්තර ලෝකේ ශ්‍රී ලංකාවට බොහොම ආදරෙන් අත දික් කරන්නේ. නැත්තම් අපි එදා මහින්ද රාජපක්ෂ පාලනේ දිහා බැලුවොත් එහෙම ජාත්‍යන්තර ලෝකේ ශ්‍රී ලංකාව දිහා බලද්දී කොහොමද මම කියන්නේ අන්නේ ඒ තැනට අපි රට ගෙනාවා. මා ඔබතුමාගේ එක් කාර්යයක් කරා. ඔබතුමා දැන් සදාන් කළා මේ නීති පද්ධතිය සකස් කරන. ඒ කියන්නේ නීති විරෝධී වැඩ වෙනුවෙන් වැටබදිමින් යනවා මේ රජය. ජනාධිපතිතුමා එක් පැත්තකින් ප්‍රධානත්වය ගත්තු කාරණයක් තියෙනවා. ඔබතුමා ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශයේ නියෝජනය කරනවා. කොහොම වුණත් මේ නීති විරෝධී කාරණා ගැන කතා කරද්දී ඔබතුමාගේ දිස්ත්‍රික්කයේම පහුගිය දවස්වල අපිට මේ නීති විරෝධී මත්පැන් නිසා වෙන මියගේ මිනිස්සු ගණනාවක් පිළිදව ආරංචි වෙනවා. මොකක්ද මේ මට අරගෙන ඉන්නේ පියවර? ඉතින් මේමනේ දැන් නීතියේ තියෙන අපි කියන්නේ නෑනේ මේ යහපාලනය කියන එක අපිට දැන් අපිට මහවැලිය ඉදිකරන එක අපිට පුළුවන් අවුරුදු 5න් ඉවර කරනවා 2න් ඉවර කරනවා. යහපාලනය කියන එක මිනිස්සුන් ගත එක්ක එකතු වෙලා යන්න ඕනේ දෙයක්. ඉතින් දැන් එතෙන්දී අපි ගොඩක් අත්‍තරම කනගාටු වෙනවා මේ මියගිය අයගේ පවුල්වල සියලු සමාජිකයන් අසරණ වෙලා තියෙනවා. මේ මම දන්නා ජනාධිපතිතුමා වහාම පොලිසිය රිකුවා මේවට වහාම මේ නීති විරෝධී මත්පැන්වල මීට වඩා බලන්න ඕනේ. දැන් අද වෙනකොට ඒක ඒ සමගම තමයි අර දහස් ගාණක් අල්ලනවානේ බීමත් රියපදවපු අය පවා යම් වැඩපිළිලක් ඒකත් එක්ක ජනාධිපතිවරයා මේක යොදවලා තියෙනවා. ඉතින් ඒ වගේම දැන් එතකොට ඕවගේ කාරණා මේ දිස්ත්‍රික්ක ගණනාවකින් වාර්තා ජනාධිපතිතුමා කියලා මාස කීයක් නෑ. දැන් අපි දැක්කනේ දැන් මාධ්‍යවල එහෙම ප්‍රචාරය වෙනවනේ අද දඩ ගැහුවා මෙච්චර ගානකට මෙච්චර දේවල් අද කුඩු වැල්ලුවා මෙච්චරක් කියලා ඉස්සර හිටපු අගමැතිවරයාත් කුඩු කන්ටේනර් එක බේරගන්න ලියුම් දෙන යුගයක් තිබ්බේ. හිටපු අගමැතිවරයා කුඩු කන්ටේනර් බේරෙන්න යුගයක් දෙනවා. මන්ත්‍රීවරයෙක් ගිහිල්ලා කුඩු විකුණනවා කියලා මීගමුව පැත්තට ගිහිල්ලා කුඩු වැටලීම් මේකකින් වටලෝපුවා මන්ත්‍රීවරයාගේ නිවස ජනාධිපතිවරයා හෙලිකොප්ටරයෙන් ඇවිල්ලා බලලා අර මන්ත්‍රීවරයා පදා ගන්නවා. ඉතින් දැන් ඒවයි ඒවයි ඉදිරියට මේ නෑ නෑ ඉන්නේ නෑනේ නෑ කොහොමද සජිත් මේවට උත්තර මට ජනාධිපතිවරයා දෙන්න පුළුවන් දෙනවා අපිට අවස්ථාව දෙන්න. ජනාධිපති මන්දිරේ අල්ලස් කත්තු කෙනෙක් හිටියා. කාර්යමණ්ඩල ප්‍රධානියා ජනාධිපතිතුමා මැදිහත් උන්නේ නෑනේ. යාව අල්ලන්න ගියාම
අල්ලගෙන ලඟවන් දෙන්න කියලා කිව්වා. නමුත් අපි ඒකයි කිව්වේ අපි නීතිය අතර අරගෙන නැහැ. නීතිය ස්වාධීනව යන්න ඉඩ දෙල තේ. ඒක විපක්ෂේ සමහර අය බේරෙනවා සමහර නෑ. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. එතකොට කෝ මේ වෙනකොට මේ අල්ලපු වැඩිකාරයෝ කෝ අල්ලපු හොරු ඔය නීතියේ මේ ක්‍රියාත්මක වෙමින් තියෙනවා. දඬුවම් දුන්නේ කට්ටියකට කොකා. ඇයි මේ හැම කෙනෙක්ම කතා බහ යන ඊටස නිදහස් වෙනවා. ජනතාව බලාගෙන ඉන්නේ. මේ මේ අපි දැන් කවුද කාටද ජනාධිපතිතුමාගේ ලේකම්? ඔව්. කවුද මේ එතුමාට සිල් රෙදි අර සිල් රෙදි අඩුවේ දඬුවම් දුන්නා. මොකද ලබා දුන්නා. ඔව්. හිර දඬුවම් දුන්නා. ඊට පස්සේ ඒක ඇපීල් කරා. මේ රටේ ඇපීල් කරලා අවසර නිදහස් වුණා. නිදහස් වුණේ නැහැ ඇපීල් ගනවනේ. ගාමිණී සෙන්ටර් ඇපීල් ගනවනේ. නමුත් මම කියන්නේ සජිත් දැන් අපිට අපි ප්‍රජාතන්ත්‍රවාදී රජයක් නම් අපිට අර සරත් පොන්සේකාට දඬුවම් දුන්නා වගේ හිරගෙදර අරන් ගියා වගේ කරන්න බෑනේ. ලෝක මිනිස්සු අපි දිහා බලාගෙන ඉන්නවනේ. අපි අද ලෝකේ දැන් අපි පාස්ක ප්‍රහාරය වුණත් ලෝකේ ඔක්කොම අපිට අත දික් කරපු හින්දා අපිට මේවා ජාත්‍යන්තර වශයෙන් විසඳගෙන යම් අද වෙනකොට රටේ යථා තත්ත්වයට ගේන්න පුළුවන්කම ලැබුණේ. ඒ කියන්නේ ලෝකේ තියෙන බල ඉතින් අපිට ඒ හින්දා අපි දන්නා හොරා කියලා දැන් බැසිල් මහත්තයා මල්වාන ඊඩම ගත්තා කියලා අපි හොඳටම දන්නවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මිනිස්සු ඔක්කොමලා දන්නවා මේක. එයා තමයි මේකට ආවේ ගියේ මේක හැදුවේ කියලා. නමුත් නීතිය ඉදිරියේ ඒක ඔප්පු කරන්න ගියාම නීතිය තියෙන අඩුපාඩු වලින් රිංගනවනේ ඒක. දැන් අයිතිකාරයෙක් නැතෝ කියන්නේ අන්තිම අයිතිකාරයෙක් නැති ඉඩම් තියනවානේ කෝටි 20ක විතර වටිනා නේද? ඒ කියන්නේ මේක නඩුකාරයෙක් දන්නවා. ඉතින් වගේ නීතිය තියෙන අඩුපාඩු හදා හදා මෙතෙන්ට යන්න ඕනේ. හැබැයි අපිට එකක් කියන්න පුළුවන්. වර්තමානයේ වෙනකොට රාජ්‍ය නිලධාරීන්වත් දේශපාලකයන්ටත් එහෙම සෙල්ලම් කරන්න අවස්ථාවක් දීලා නැහැ. අපි ඉතිහාසයේ තියෙන ඒවල දැන් අපිට අපිත් එක්ක ඔබතුමා කිව්වා වගේ හිටපු කට්ටිය අපිට දොස් කියනවා. මොකද අපි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච ශීඝ්‍රතාවයට මේ අය කූඩුවේ දැම්මේ නැහැ. මෙයාගේ සල්ලි ටික අරගෙන රටට ගත්තේ නැහැ. ප්‍රශ්න තියෙනවා. එතකොට ඒකට තමයි අපි දීර්ඝකාලීන වැටක් බැන්දේ ස්වාධීන කොමිෂන් සභාව. අද වෙනකොට අගමැතිවරයාගෙන් ජනාධිපතිවරයාගෙන් එහෙම නැත්නම් ඇමතිවරයාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් රාජ්‍ය සේවකයෝ කොන්දපණ තියෙන රාජ්‍ය සේවකයෝ හැදුනේ කොහොමද මේ ස්වාධීන කොමිෂන් සභාව නිසා? එතකොට ජනාධිපතිවරයා කිව්වම ආණ්ඩුව විසිරෙව්වා කිව්වම රාජ්‍ය සේවකයා කියනවා නෑ විසිරෙවලා නෑ. ආපෞගලින් ඉඳ ගන්න කියනවා. එහෙම කරන්න කොන්දපණ තියෙන අග්‍රමිනිස්ත්‍රකාරයෝ හැදුවේ කොහොමද? මේ ස්වාධීන කොමිෂන් සභාව හරහා. අද වෙනකොට වංචා දූෂණ තියෙනවා නම් ජනතාවට දැන ගන්න පුළුවන්. තොරතුරු දැනගන්න මේ පණත දීලා තියෙනවා. ඒතර ජනතාව ගිහිලා දැන් අපි දැක්කනේ ඉස්සර මන්ත්‍රීවරයා ආයිබෝන් කියලා බෝඩ් එක ගහගෙන ඉන්නවා ගමට ලක්ෂ 10ක් හම්බෙලා පාර හදන්න. හැබැයි ගණන් හදලා බැලුවම ලක්ෂ 5යි පාර දාලා තියෙන අනිත් ටික මන්ත්‍රීවරයාගේ සාක්කුවේ. එහෙම තිබිච්ච යුගයන් තිබි දැන් තොරතුරු දැනගෙන මේ පණත යටතේ දැන් ගමේ ඉන්න මිනිස්සුන්ට ඉල්ලන්න බලා කොහොදෙන්ද මේ අපේ සල්ලිය මන්ත්‍රීතුමාගේ සල්ලි නෙමෙයි. කොහොදෙන්ද බලන්න මේකට තාර දාන්න කී සල්ලි? මොන තාරවලට කීයක් ගියද ගල්වලට කීයක් ගියද ඔබතුමන්ට මේ බලය දීලා තියෙනවා. හැමතෙතුමනේ ඔබතුමන්ට විශ්වාසද දැන් ගමේ එහෙම ව්‍යාපෘති සිද්ධ වෙන්නේ නැහැ කියලා? ලක්ෂ 5 වැඩේට කෝටියක් බිල් දාන විශ්වාස නැහැ. තාමත් සිද්ධ වෙනවා. ඒකයි මම කිව්වේ. තාමත් සිද්ධ වෙනවා. මොනවද ඒවට කරන්නේ? නෑ. ඒ හිඳ තමයි අපි පුළුවන් තරම් ජනතාවට ගම්මට්ටමින් ගිහිලා දැනුවත් කරනවා. මේ සල්ලි මතක තියාගන්න මන්ත්‍රීතුමාගේ සල්ලි නෙමෙයි. මේ සල්ලි ඔබගේ සල්ලි. ඒක මතක තියාගන්න. මේ ඇස්තමේන්තුව කියවන්න. මොකද ඔබතුමා කිව්වා හරි දැන් දින 52 කාලයක් තිබ්බනේ පහුගිය කාලේ මගේ පැත්තේ පාරවල් හැදුවා. මමමයි සල්ලි දුන්නේ. ඉතින් මට ටීඔ කතා කරලා කිව්වා මන්ත්‍රීතුමා ඔයාගේ සල්ලි වලින් හදනවා මෙතන දූෂණ වංචා ගොඩයි මට කරන්න දෙයක් නැහැ. ඇවිල්ලා බලන්න කිව්වා. මට බලන්න මං කිව්වා මගේ බලේ නැහැ දැන් දින 52 ආණ්ඩුව කාලේ අපිට බලේ නැහැ දැන් ඒගොල්ලන්ගේ කාලේ හින්දා ඒගොල්ලෝ ඒක කරන්නේ කියලා. ඊට පස්සේ ආණ්ඩුව වෙනස් වෙච්ච ගමන් මම ගියා. මම ඉංජිනේර කෙනෙක්. මම ගත්ත ඇස්තමේන්තුව ගන්න මෙහාට ඇස්තමේන්තුව ගමට ගිය ගමන් ගමේ මිනිස්සු කියලා අනේ මන්ත්‍රීතුමා ඔයා සල්ලි දාලා දුද්දවනේ හිටියේ නැතත් නියමෙට පාර හැදුවා කියලා මිනිස්සු කියනවා. මං ගත්ත ගණ්ඩ ඇස්තමේන්තුව මේ පාරේ තියෙනවා ABC ගල් දාන්න Q 50ක් දැම්මද? අනේ එක ලොරියක් ගෙනත් දාලා අරන් ගියා කිව්වා. ඊට පස්සේ මං ඇහුවා මේක තියෙනවා ගල් පස් දාන්න Q 40ක් දැම්මද? අනේ එකක්වත් ගෙනාවේ නැහැ. බොරුවට කොන්ක්‍රීට් එකට විතරක් දාලා කොන්ක්‍රීට් එකට ලක්ෂ 6යි ගිහිලා තිබ්බේ ලක්ෂ 4යි හොර බිල්. මම කියන්නේ දැනුත් මේවා වෙනවා. මේවා නවත්තන්න තමයි අපි තොරතුරු දැනගන්නේ මේ පණත කියන පණත ජනතාවට දුන්නේ. ඒ කියන්නේ තමුන්ගේ කොන්ද පණ තියාගෙන මේ අපේ සල්ලි මන්ත්‍රීතුමාගේ සල්ලි නෙමෙයි. මන්ත්‍රීතුමා අපිට වෙන් කරපේට ස්තුතියි. හැබැයි සල්ලි අයිතිකාරයේ අපිට මේක චෙක් කරන්න ඕනේ. අන්නේ බලය ජනතාවට දෙන මේක අවුරුදු 5ක් 6ක් යනවා. මේක එකපාරට තොරතුරු දැන් මේ පණත දුන්නා විතරයි මේ ගමේ ඉන්න මිනිස්සු රාජ්‍ය වියදම් වල තොරතුරු හොයන්න පටන් ගන්නෙ නෑ. මේ පණත ලබා දීලා දැන් අවුරුදු 3කට කිට් වෙනවා. ඔව්. නමුත් ජනතාව 100ක් තා පාවිච්චි කර 150ක්වත් 20ක්වත් පාවිච්චි කරන්නේ. මම එකඟයි. හැබැයි ඔබතුමා කියනවා මේ වගේ විනාශයක් නොවෙන්න අපි නීති සකස් කරලා තියෙන්නේ. දැන් ජනතාවට පුළුවන් ඒවා ගැන හොයලා බලන්න. මේ විදියට කියලා බලාගෙන ඉන්න එකද හරි? එහෙම නැත්නම් මේ කරපු මිනිස්සු කාවහරි දැන් ඔබතුමාව පිළිගත්තා. තාමත් මේ වගේ විනාශයන් සිද්ධ වෙනවා. ජනතා මුදල් අවභාවිතා වෙනවා කියලා. මෙහෙම කට්ටි අල්ලගෙන තියනවද මේ ගෙවිච්ච කාලය තුල? තියෙනවා. ඔබතුමාට ඒක උත්තරේ දෙන්නද? ඔව්. මොකද ජනතාව බලාගෙන සිටින තාමත් ජනතාවගෙන් තිබෙන චෝදනාව තමයි හැමදාමත් මේ හොරු අල්ලන්න ආපු ආණ්ඩුවෙන් කෝ අල්ලපු හොරු තාමත් මේ හොරකම් කරන එක නෙවෙන්නේ. මේ චෝදනාවට කොහොමද රජය මුහුණ දෙන්නේ? මේ බැරිකම සමහරක් වෙලාවට මේ දැනට තියෙනවා
සන්නිවේදන උපකරණ සහිත ට්‍රක් රථයේ වටිනාකම මිලියන 80යි. සැකකරුගේ නම යෝසිත රාජපක්ෂ. අධිකරණ නියෝග මත රූපවාහිනී සංස්ථාවට බාර දීලා තියෙනවා සන්නිවේදන උපකරණ. ඔය නඩු දාපුවා. නැත්නම් නෑ. අදි ඒක නඩු දාලා ඔය දාපුවා. මේක තිබිච්ච මේ CSN නාලිකාවේ තිබිච්ච ට්‍රක් රථය රූපවාහිනී සංස්ථාවට බාර දීලා තියෙනවා. Empath Holding Private Limited නමින් එක්තරා පෞද්ගලික බැංකුවක තැන්පත් කර තිබූ රුපියල් මිලියන 5,157.5 මේ සැකකරුවන් යෝසිත රාජපක්ෂ නමුත් රාජසත් මෙම මුදල භාණ්ඩාගාරයේ ගිණුමට බැර කරලා තියෙනවා. නෑ 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 සැක මේ මන්ට ඒක බවුන්ඩි එක කියන කාරණා මේ තර වැරදි ඉවර කරනවා වැරදි දේවල් කියන්න එපා වැරදි නෙමේ නඩු ඇත්තෙන් දාලා තිනවා ඒ දාලා අන්තිමට නිදාස් වෙනවා රුපියල් මිලියන 157 යෝසිත රාජපක්ෂට විරුද්ධව තියෙන නඩුවේ ඔබතුමා කියන්නේ ඒක භාණ්ඩාගාරයට අරගෙන නැද්ද මොකද්ද ඒ රුපියල් මිලියන 157 යෝසිත රාජපක්ෂ අතුරු 8 දෙනාට තියෙන නඩුවේ මේමයි ඒක දාලා තියෙනවා නේ නඩුවක් නෑ නඩුවක් නඩුවක් දැම්මට පස්සේ ඒ නඩුව අහනකන් ඩිපොසිට් කරනවා හැබැයි නඩුව කෝටි 15ද 10ද කියන එක නෙමෙයි කෝටි 15ද නඩුව අහලා ඉවර වුණාට පස්සේ තමයි කියන්නේ මං කියන්නේ මෙතෙක් අහපු නඩුව වලට මොකද වුනේ කියන්නේ අහපු නඩුව ඔක්කොම මේ දාගෙන ඉන්න පහ කියන්න ඕනේ මඩ දැන් මෙතුමා කට ඇරියොත් කිව්වේ ඔක්කොම මඩ නෑනේ ඉතින් නැදි මට අවස්ථාවක් දෙන්නේ නැහැ නේද ඔයාගේ වෙලාව දෙනවනේ මමත් ඉතින් ඔයා කියන මේ දිගටම මරමයි ගන්න අවස්ථාවක් ඇතුවට ඔබතුමාට තව අවස්ථාවක් දීපු නිසා දීපු නිසා දිගින් දිගටම මෙතුමාගේ වැඩේ ඉවරයි කියලා ඒකාධිපති කේ කී ඉන්නෝ ඉර දුන්නේ නෑලු අපේ දෙන්නට පුළුවන් මේ අපේ කාලේ තමයි සජිත් ඡන්ද තිබුණේ මිනිස්සුන්ට ආණ්ඩුව එපා නම් මෙන්න දැන් උතුරු නැගෙනහිර අපිට දිනන්නෙම නැති බව දැන දැනත් පළාත් සභා ඡන්දේ දුන්නා ඔව් වෙලාවට ඡන්ද තිබුණා හොඳයි අපි මිනිස්සුන්ට අවස්ථා තිබුණා අපි කතා බහ කරගෙන ආපු මා කාරණාව කතා කරමු අපි ওই කාරණාවට පසු එමු නෑ දැන් මේ එතකොට අපි මේ නඩු කාරණේ පිළිබඳව හිටියේ අපි අපිටම අවස්ථාව ලබා ගන්න නෑ දැන් නඩු වෙන අඩ ගන්න දැනට මේ මං කියන්නේ වගකීමෙන් කියන්නේ සන්නිවේදන උපකරණ CSN නාලිකාව රාජපක්ෂ පවුලේ නාලිකාව යෝජිත රාජපක්ෂ මහත්තයාට 8 දිනකට නඩු පවරලා තියෙනවා ඒකේ රූප ඒකෙ තිබිච්ච මිලියන 80 කෝටි 8ක් තියෙන සංවිධින උපකරණය බාර දීලා තියෙනවා රූපවාහිනී සංස්ථාවට ඒක වැඩ කරනවා ඒක රජයට බාර අරගෙන තියෙනවා ඉතින් නඩුවක් කියන එක මේ අවුරුදු 4 වෙනකම් වෙන්නේ නැහැ නේ නඩුවක් කියන කවුරුහරි සාධාරණව දාලා තියෙන ඒ කියන්නේ විශේෂ අධිකරණ වලට වෙනම ගිහින්ද නේද ඒක තමයි බැසිල් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මෙඩිකල් දෙදී පණින්නේ නෑ නෑ පණින්නේ මේකට මුණ දෙන්න බැරුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒකට මුණ දෙන්න නෙමෙයි කියන්නේ ඔබතුමාගේ ඔය කියන ජනාධිපතිතුමාට ඉල්ලන්න දෙන්නේ ජනාධිපතිතුමාට ඉල්ලන්න දෙන්නේ එතුමාට ගෝඨාභය රාජපක්ෂ එක නඩුවකට මුණ දුන්නාද එක්ක බඩේ අමාරුව එක්ක උඹ දැන් නිකම්මේ බය කියලා මේ ලංකාවේ අවුරුදු 25ක් පාලනය කළා රට එක දිගට එක ඉස්පිරිතාලයක් කරන දෙයම හිට බේත් ගන්න පුළුවන් එක ඔක්කොම පයින් රට ඒ මිනිස්සුන්ට ඉන්න ඉස්පිරිතාලයක් හදාගත්තද අනිත් සෞඛ්‍යපති වෛද්‍යවරුන්ටම අපේ අගමැතිතු වමනවා වුණත් මම ඔය දාවේ ජනාධිපති බැඳුම් කරකට ආවා ජනාධිපති වෙන්න හදනවා උසාවියේ නඩුවක් කරකට යනවා උසාවියේ නඩුවක් තියෙන කල බඩ යනවා ගිහිල්ලා මොන බඩද ඕන දෙයකට මොකද සූදානම් හොඳයි එතකොට එම්ප්‍රැට් හෝල්ඩි සමාගයේ මිලියන 150 මේනි ඉවර කරන්න දුන්නේ බ්‍රවුන් හිල්ස් සමාගයේ බ්‍රවුන් හිල් මාතර අක්කර 1යි රූට් 1යි ප්‍රමාණයෙන් යුත් රුපියල් කෝටි 5ක ඉඩම සැකකරුවන් බැසිල් රාජපක්ෂ 30 ගලප්පති ඔරුතල පාරේ මගේ ගමේ අක්කර 1යි රූට් 2 ප්‍රමාණයෙන් මේ නඩු තියෙනවා කියන්නේ 150යි ඒක නඩු තියෙනවා පිහිටි අක්කර 16 දියකම මල්වානේ මගේ දිස්ත්‍රික්කේ කෝටි 20යි අයිතිකාරයෙක් නැහැ හොඳයි මේ අයිතිකාරයෙක් නැති වුණා කියන්නේ රජයට අයිති වුණා කියන එක මම කියන්නේ මේවා කරලා මේ බබ්බුවගේ හැසිරෙන්න හදනවා මේ මිනිස්සුන්ට අන්දන්න හදනවා සජිත් පාදේ සභා මැතිවරණයේදී ජනතාව ඇඬුවා පාදේ සභා මැතිවරණයේදී මහින්ද අගමැති කරන්න ඡන්ද දෙන්න කියලා කොහෙවත් ඉන්නේ උන් පාදේ සභාවටදී අද ගමේ කුණු ටික ඇද ගන්න බෑ ඒවත් කියන්න වෙන්නේ අපිට ලයිට් එක දාන්න නැහැ තාර හදන්න නැහැ මන්ත්‍රීවරයවත් අඩු ගන්න අඳුරන්නේ නැහැ ජනතාව ඒ තරමට මුලාවට අඳලා මුලා කරලා තමයි පාදේ සභා ඡන්දේ මහින්ද විශ්‍රාට දාලා දිනවල අන්තිම ගම විනාශ කරා හොඳයි අපේ අද කාලීන දේශපාලන සංවාදාත්මක වැඩසටහන රතු ඉර ජනතාවගේ මායිමේ ඉඳලා මේ රතු ඉර අපි අද ගහන්නේ
රාජ්‍ය අමාත්‍යවරයෙක් එවැගේම ජනතා නියෝජිතයෙක් ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙදපළස් සමගින් අපි අද කතා බහ කරනවා දැන් සභාව උණුසුම් වෙනවා අපිට මේ පවතින ඊළඟ මැතිවරණය පිළිබඳව කතා බහ කරන්න පුළුවන් මෙවිරාමයෙන් අනතුරුව